නිරෝගී සිතක රහස නකුලපිතූ සූත්‍රය ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද ඉගෙනගන්න ලැබෙන්නේ සංයුක්ත නිකායේ නකුල පිතූ කියන දේශනාව මේ දේශනාවේ නම නකුලපිතු පිතූ කියන්න තාත්තා නකුල පියාගේ දේශනය එයාට තමයි බුදුරජාණන් වහන්සේ ඒ දේශනාව කළේ පින්වතුන බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් අහන්න ලැබීම පුංචි පිනක් නෙමේ දුර්ලබම පිනක් අපිට මතු වෙලා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් මේ ලෝකයේ කලාතුරකින් අහන්න ලැබිෙන දේවල්. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයේ කවදාවත්ම නොවැල්ම ගැන කතා කරන්න නෑ කතා කරන්න ඇල්ම ගැන අත හැරීම ගැන නෙවෙේ අල්ලා ගැනීම ගැන නිවන ගැන නෙමෙයි කතා කරන්නේ පැවැත්මක් ගැන තමයි කතා කරන්නේ නැවැත්මක් ගැන නෙමෙ ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් තමයි කලාතුරකින් ලෝකයට පහළ වෙලා මේ නිවන ගැන කියල දෙන්නේ. මේ ධර්මය නැතිවෙච්ච කාලෙක මේ බණපද මොකුත් නෑ මේ ලෝකෙට අහන්න හම්බ වෙන්නේෙ නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය දහට දහසකට ආසන්න දේශනාවල් තියෙනවා. ඉතින් අපට ඒවා ඉගෙනගෙන. බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කළේ කුමක්ත කියලා. පැහැදිලිව තේරුම් ගන්න අපට වාසනාව තියෙනවා. දහම නොදැන රජකම කුමටද. ධර්මය නැති කාලයක, දහම් සොන්ඩ කියලා එක රජ කෙනෙ හෙටියා ඒ රජ්ජුරුවන්ට ආරංචි වුණනා මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේලා කියලා කොටසක් පහළ වෙලා තියෙනවලු ඒ බුදුරජාණන් වහන්සේලා ධර්මයක් කියල එකක් දේශනා කරලා තියෙනවලු මොකක්ද ඒ ධර්මය ඔන්න ඒ වෙනකොට ලෝකෙ කවුරුත්ම දන්නේ නෑ මේ මොකක්ද කියලා දැන් මේක අහගන්න මේ ධර්මය අහගන්න දහම් සොන්ඩ රජ්ජරුවන්ට ආසාවක් ඇතිවුුණා හැම තැනම අණඩබෙර පතුරුවා හැරයා බණපදයක් දන්න කෙනෙක් කියල දෙත්වා කියලා කවුරුත් නෑ ඉඩ පස්සෙ පතුරුවා හැරිය බණපදයක් කියල දුන්නොත් මම මේ රාජ්්‍යමයාට දෙනවා බණපදයක් කියල දෙන්න කවුරුහරි සිටිත්වා කියලා එතකොට බණපදයක් කියලලා රජකම ගන්නවත් බනපදයක් දන්න කෙනෙක් නෑ. ඊට පස්සෙන් දහම්සොන්ඩ රජ්ජුරුවමොකද කළේ රජකම අතහැරිය අතහැරල කල්පනා කළ බණපදයක් අහන්න නැති රජකම මොකටද කියලා අතහැනල මහා වනාන්තරයකට ගිහිල්ල වනන්තරේ ඇවිදගෙන යනවා. ධර්මය වෙනුවෙන් ජීවිතය දෙන්න උනත් සූදානම් ශක්‍ර දෙවිය දැක්කා මේ ආශ්චර්යවත් පුද්ගලයාව කෞදයි බෝසතාණන් වහන්සේ මේ ආශ්චාර්යවත් පුද්ගලෙක් මෙතුමාට යම් කිසි පිහිටක් වෙන්න ඕනෙ කියලා ඒ කාලෙත් දිව්‍යලෝකයේ තිබුණක් කලින් බුද්ධ ශාසන වලින් නිදනගත්තු එක බණපදයක් ඉතින් කල්පනා කලා මේ බණපදය මෙයාට උගන්නන්න ඕනෙ කියලා. දවසක් එයා ආව යක්ෂයකුගිවේශයෙන් පාරයනකොට මේ දහම්සොන්ඩ රජතුමාව ඉතින් ඇැහුවා කොහෙද මේ යන්නේ කියලා. මම මේ ධර්මය හොයාගෙන යන්නේ බුදුරජාණන් වහන්සේලාගේ බණපදයක් හොයාගෙන යනවා. ඉතින් අරයක්කා කිව්ව මන් දන්නවා කියලා කියපු ගමන් දහම්සොන්ඩ රජතුමා කිව්වා අනේ එහෙනම් කියල දෙන්නේ එක බෑබෑ මට බඩ ගිනේ කිව්වා ඊට පස්සෙ කිව්වා ඉතින් මම මොකද කරන්න ඕනේ මං ඉස්සල්ලා උඹව කනවා කිව්වා ඊට පස්සෙ කිව්වා මාව කනවනම් මංකොහොමද බණහන්නේ ඊට පස්සේ ඒ යක්ක්ෂය කිව්වා එහෙම බෑ එහෙනම් උඹ නැගපං අර කන්දඋඩට දහම් සොන්ඩ රජ්ජරුවන්ට කිව්වා මම් පල්ලෙහා ඉන්නම් උඹ කන්ධෙ මුදුනෙන් පනිින වෙලාවට මම බණපදේ කියන්නම් උඹ ඒක අහගෙනම මගේ කටට පැනපං කිව්වා කැමති වුණා ඊට පස්සේ මොකද වනේ කන්දවඩට නැග්ගා පනිින කොට ශාක්‍ර දෙවිය දිව්‍යවේශයෙන් මෙයාාව අල්ලගත්තා. අල්ලගෙන වාඩි කරල අ බණපදේ කියල දුන්න. බුද්ධ වචනයට ගරහන්න නම් එපා. මේකෙන් අපිට පේනවා එබඳු කාලයක් මේ ලෝකවල එනවා. ඒ ඇති කරල දෙන්නේ කෞද. ඒ විදියට ධර්මය ආතුරුදහන් කරල දාන්නේෙ කෞද. මිනිස්සු ටිකම එකතු වෙලා. බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදහන් කරලදානවා. එක් ගිහි පැවිදි කොටස්්ටික එකතු වෙලා. ඒ බණ ඕනෙ නෑ ඒත් ධර්මය ඉගෙන ගැනීම ඕනෙ නෑ ඕව තේරෙන්නේෙ නෑ අපිට ඕව ගෑම්බොරුයි. ඉතින් ඒ නිසා අපිට මේ එදිනිෙදා ජීවිතේ ජීවත්්‍යෙන ආකාරය ඉගෙනගත්තා ම ඇති. කියලා අර බුදුරජාණන් වහන්සේගේ, බදධ වචනය හැල්ුවට ලක් කරලා ගරහල පැත්තකට දානවා. අපිට ලෞකක ජීවිතය ඉගෙනගත්තාහ මැඇති කියලා. අන්න ඒ පිරිස තම විශාසනය විනාශ කරන්නේ. ප්‍රතිඵල නොලැබෙන්නේ මාර්ගය විකෘතිවීම නිසයි. එතකොට දැන් මේ පින්වතුන් තේරුම් ගන්න මිහින්ද මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා. උන්වහන්සේ කල්පනා කලා නම්. දැම් මේ මල් ලංකාවට ඇවිල්ලා මේවත් පුරුදු කල මේ මිනිස්සු ගෙවල්දරවල් අතහැරදායි. භාවනා කරන්න පටන්ගනිී. මහනවෙන්න පටන්ගනිී. එතකොට මේ පවුල් අවුල්ුවනෝ නේද කියලා. එහෙම කල්පනා කලා නම්. අර රහතන් වහන්සේලාගේ යුගයක් බිහිවෙයිද. බිහිවෙන්නෙ නෑ? දැන් අන්න ඒ විදිහට රහතන් වහන්සේ බිහිවෙන්න නැත්ති මොකද. අන්න ඒ ආකල්පයේ තියෙන වැරද්ද නිසා. ඒ මොකද දැන්නේ එක තේරුම තමයි ආර්යෂ්ාංගික පාර්ගය අනුගමනය කරන පිරිස්නෑ කියන එක. ආර්යෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරන පිළිසින්නවා නම් රහතන් වහන්සේලා ඕන තරම් බිහිවෙනවා කියන එක. එතකොට අපිට පැහැදිලිවම පේනවා ධර්මය මාර්ගය විකෘතවීම තමයි මේ ශාසනය විනාශයට හේතුව. ආර්යෂ්ඨාංගෙක මාර්ගය අනුගමනයක් කළොත් ශාසනය බබලෙනවා. භාවනාව ගැන කියනකොට කියාගෙන යනවා ඔහොම කරගෙනයන්න දැන් අවබෝධවෙයි කියලා. එහෙමනම් ඉස්සෙල්ලාම අවබෝධවෙන්නේෙ හිමාලිඉන්න තාපසවරුන්ට. ඇඒ? පුද්ම විදිහට ඒ වෙනුවෙන් කැපවෙලා ඉන්නවා නමුත් මම දන්නවා ඒගොල්ලන්ට කිසිම අවබෝධයක් නෑ එයාලා ඉන්න කිසිම අවබෝධයකින් නොවයි එහනම් බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක්ම පිරිසිදුව පැහැදිලිව අපිට දැකගන්න ලැබිය යුතුයි එ පිරිසිදුව පැහැදිලිව ලබාගන්න ාව ධර්මය දුර්ලබ එකක් හැමදාම අහන්න ලැබෙන්න්නේ නැතිය එකක් හැම තැනම අහන්න ලැබෙන්නේ නැතිය එක අන්න හිද්ධර්මය තමන්ගේ ජීවිතයට ටික ටික ගන්න දක්ෂ නිහතමානී පුද්ගලයා මේ ශාසනයට කෙමෙන් කෙමෙන් ඇතුළු වෙනවා නම් ඒක කියන්නේ ආර්යෂ්ඨාංගික මාර්ගයට කෙබෙන් කෙමෙන් ඇතුළු වෙනවා නම් ආර්යෂ්ඨාංගික මාර්ගය පූර්ණත්වයට පතුනොත් ශාසනය බැබලනවා. ආර්යෂ්ඨාංගික මාර්ගයෙන් නැත් නම් ශාසනයක් නෑ එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ නමකගේ ආකල්පය මීදේශනාවෙන් හොඳට තේරුම් ගන්න පුළුවන්. ජරාවෙන් දුකට පත් වෙලා කල්ගෙවන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ දවස්සල වැඩ හිටිය භග්ග කියල ජනපදයක් තිබුණා අන්න ඒකේ සුන්සුම් මාරගිර කියල නගරයක් තිබුණා ඒ නගරය ආසන්නේ තිබුණ මනන්තරයක් ඒ වනන්තරයේ නම බේස කලාවනය ඒ වනන්තරයේ තමයි ගොඩක් රහතන් වහන්සේලා වැඩ සිටියේ ඉතින්නේ කාලේ ඒ ගමේ හිටියන් නකුල කියලා පවුල නකුල මාතා නකුල අම්මා නකුල පිතා නකුල තාත්තා කියල පවුලක් හිෙටියා මේකෙන් ඒ පියා ලෙඩවුුණා වයසට ගිහින් ලෙඩවෙලා අස නිපවෙලා ඉතින් මේ පියා දවසක් අමාරුවෙන් අමාරුවෙන් හැරමිටි ගහන හිමීට හිමීට ගියාක් කොහෙටද බේස කලා වනයට බුදුරජාණන් වහන්සේව බැහැදකින්න බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා කියනවා? අනේ ස්වාමීනේ මම දැන් හරිම වයසයි මහලුයි මම දැන් ඉන්නේ හැමතිස්සම ලෙඩදුකින් මේ අසනේ ප නිසාම මේ ලෙඩදුක් නිසාම මට බුදුරජාණන් වහන්සේව දැකගන්න ලැබෙන්නේෙ නෑ ඒවගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරත්ය දැකගන්න ලබිනෙත් නෑ මට හැමතිස්සෙම ලෙඩිදුක් හැර නිසා කියලා ඉතින් වැඳලා කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්ස මට අවවාද කරන සේවා භාග්‍යවත් බුදුරජාණන් වහන්ස මට අනුශ්‍යාසනා කරන සේවා ඒක මට බොහෝකාලයක් හිත සුව පිණිස පවතේ වී අනේ භාග්‍යවතුන් වහන්සේ මට අවවාදයක් කරන්න අනුශාසනාවක් කරන්න මට ගොඩාක් යහපත පිණිස පවතීවී. බිත්තර කටුුවක්කය මේ සොඳුරුෂරීරය. එහෙම කිව්වාම බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනවා. පින්වත් ෘහපතිය ඔයා ඔය කිව්වේ ඇත්තක්මයි. ආතුරෝ බයංගහපතිකායෝ මේ ශරීරය ලෙඩවෙන එකක් මයි අන්ඩ භූතෝ පරියෝ නත්්දෝ බිත්තර කටුවකින් වහල වගේ මේ ශරීරය තියෙන්නේ තැන් බිත්තර කටුව කියන්නේ ඉක්මනට බිඳන එකක් නේද ඉක්මන්නට තුවාලවෙන එකක් අන්න බිත්තර කටුවකින් වහපු ශරීරයක් මේ තියෙන්නේ ඒ නිසා පින්වත යමෙක් මේති කය පරිහරණය කරමින් මොහොදක් හෝ නිරෝගීකමගැනො උදම් අනනවා නම් කිමං්්‍යාත්‍ර බාල්්‍යයා මෝඩකම මිසක් වෙනමොකක්ද තස්මාතිහතේ ගහපති ඒවන්සිකි තබ්බං එනිසා ගෘහපතිය ඔබ මෙන්න මේවිදිහට හික්මෙන්න්න ආතුරකායස්ස මේ සතෝ මගේ ශාරීරයේ ලෙඩවෙද්දිී චිත්තං අනාතුනං භවිස්සතීතිී මං හිත ලෙඩ කරගන්නේෙ නෑ. එන්න එහෙම පුරුදු වෙන්න කියනවා. කයත් එක්කම ලෙඩවෙයිද ඔබේ හිතත්. කොහොමද පුරුදු වෙන්න කියන්නේ? ශරීරය ලෙඩවෙත්ති සිත ලෙඩ කරගන්නෙ නෑ. අන්න එහෙම පුරුදු වෙන්න කියනවා. අපිට බගේ. අපිට ශරීරය ලෙඩවුනාට හිත ලෙඩවෙන්නෙ නෑනේද. ඒක තමයි ශරීරය මෙහෙන් ගැස්සෙනකොට හිත ලෙඩවෙලායිවරයි. සාමාන්‍යයෙන් මේ ශරීරය ලෙඩවීම නිසා ඒ එක්කම හිත ලෙඩවීමෙන් තමයි අත්භූත විසඳුම් සොයන්නේ යන්නේ අපි. මෙහෙම බෙහෙත් හොයලා හරි යනවද. ශරීවය ලෙඩවෙන කොටම ඔන්න කේන්දරේ අතට ගන්නවා දුවන්න පටන් ගන්නවා. මෙම්මකද එ ශරීරය පිළිබඳව අවබෝධයක් නෑ ජීවිතය ගැන අවබෝධයක් නෑ. ඔන්න ඊට පස්සේ භාර වෙනවා පොල් පැලේකට ඊට පස්සේ අගල් හතරේ තහඩුවලින් කපපු මිනිුස්සු රූපෙට රූපයක් බාරවෙනවා ඊට පස්සේ හාරක් පැටවු නිදහස් කරන්න. එක්ක හරක් පැටියකුට දෙන සල්ලිවලින් මුස්ලිම් මිනිහෙකුට පුළුවන් හරක් පැට උදන්නෙක් ගන්න. එතකොට ඒක්‍රමේයට පුරුදුුවෙනවා. නමුත් දන්නේෙ නෑ තමන් මොකද කරන්න කියලවත්. ඔන්න ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා හාමුදුරු නමක් වඩම්මගෙන පිරිත්‍රිකක් කියන්න. ඒත් ජීවිතය ගැනහන්න නෙමෙයි ඒ නිසා පටන්ගන්න තැනඉන්ද ලයිවර වෙන කම්ම තියෙන්නේෙ මුලාව විතරයි. අවබෝධයක් නෑ ඉතින් ගිහිම් මොකද කරන්නේ පිරිත්තිිකක් කියලා නැහැ දැංවිතින් සනීපවෙයි කියලා ඒ හිතත් හදලා ආය මත්තර රැවටිල්ලටම හරිගස්සල කියලා එනෝ මිසක් කයේ ඇත්ත හෝ සිතේ ඇත්ත ගැන කතා කරන්නේ නෑ. මේ නිසා මොකද වෙන්නේ කය ලෙඩවෙන කෙනාගේ කය ලෙඩවෙන්න ඉස්සර වෙලා සිත ලෙඩවෙලාඉවරයි. මුලා වූ දිවිය අඳුරෙන් අඳුරටම ඊට පස්සේ මොකද කියන්නේ ඇත්ත කියන්නේ නෑ සනීපවෙයි සනීපවෙයි කිය කියා එය මැරණකම් රවට්ටනවාතකග ඊට පස්සෙ මොකද වෙන්නේ ඒ රැවටිල්ලෙන් මයි එයා මැරිලායන්නේ මේ සත්‍ය නේද මේ මැරිලා යන ජීවිතයක් නේද මං මේකෙද මේ හිත දියුණුව කරා ගෙනයන්න ඕනිේ මේවා අත්තහැරලා කියන මතේට එයාට එන්න දෙන්නෙ නෑ. අපේක්ෂා සහිත මරණය ගෙනදයි සැමට අසහනය. ඊට පස්සේ මොකද වෙන්නේ එයා ලෙඩවුනාට පස්සේ එයා වටේ ඉන්න අයඒ රෝගයා දිහා බලාගෙන ඉතිං ඔන්න අඩන්න ගන්නවා. එතකොට එයා කෙරහි තියෙනවා ලොකු ඇල්මක් අනේ මට මේගොල් ඔොක්කොම දාලා යන්න වෙයිනේද මම ගියයාට පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ බැඳීමෙන් ඉන්නවා එතකොට එයා මැරෙන්නේ අපේක්ෂා සහිතවද අපේක්ෂා රහිතවද අපේක්ෂා සහිතව මැරිල ගිහින් පෙරේතයෙක් වෙලා ගෙදරට එෙනනවා ඊට පස්සෙ බාණ ඉන්න ගන්නවා මේ කමාලා මැරිලත් අපට සැනසිල්ලක් නෑ කියලා මේ වගේ වැඩපිළිවෙලක් තමයි මේ සාමාන්‍යයෙන් අපි රටේ තියන්නේ සංසාරයේ අපි ආපු හැටි මතකද නමුත් වෙන්න ඕනිදේ ඒකනෙමේ වෙන්න ඕනිදේ තමයි ඇත්ත කතා කරන එක මෙහමකත් ජීවිතේ තියෙනවා අපි මේ අලුතින්ම මැරෙන්නාාදනවද කෝටි සංඛ්‍යාත වාරයක් මැරිලා අපි සක්විති රජවෙලා ඉඳල මැරුණු තැන්වල මිනිසු ස්තූප මඳින්නත්ත ඇති. අපි බල්ල බලල්ලු වෙලා ඉඳල මැරුණු කාලවල මිනිස්සු පැත්තක විසිකරල දාන්න ඇති. අපි මාලු වෙලා සිටි කාලවල මලකුණු එහෙමම දිරල යටටයන්න ඇති. කොච්චර වෙලා තියනවා දහෙම. ලෙඩඋනත් මේ කයල් නොවේ මගෙහිත ලෙඩ. ඉති න්නේ නිසා, මේ ජීවිතයේදී ලෙඩවෙද්දි. යම් කිසි කෙනෙකුට පුළුවන්නම් ලෙඩවෙන ජීවිතය ලෙඩ වුණා. හිත ලෙඩකරගන්නේ නැතිව මම අවබෝධය කරායනවා කියලා. අන්න එයාටයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ගුප්ත විදිහට ලෙඩ සනීප කරගන්න ලෑස්ති වෙනයට නම් මේ ධර්මය හරියන්නේෙ නෑ. ඇයි ඒගොල්ලො කවදාවත් ඇත්තට මූුණ දෙන්න බයයි. එ නිසා ඇත්තට මූුණ දෙන්න කැමති අයටයි මේ ධර්මය තියෙන්නේ ඉතින් නකුලපයාට අරවිදියට කිව්වට පස්සේ මේක ඇත්ත මේ ශරීරයේ තියෙන්න්නේ බිත්තර කටුවකින් වහපු එකක් වගේ මේවාගේ ශරීරයක් පරිහරණය කරමින් නිරෝගිකම ගැන උදම් අනමින් ඒ මෝඩකම මිසක් වෙන මොක්කක්ද එනිසා ඔයා පුරුතු වෙන්න ශාරීරයේ ලෙඩවුනාට කමක් නැහැ සිත ලෙඩකරගාන්නෙ නෑ කියලා ඔ පොරුදුවෙන්න කියලා බුදුරජාණන් වහන්සේ උපදෙශ දුන්නා. දහම් පිළිසඳරේ අසිරිය මුහුණිනුත් පෙනේ ඉතින් මෙනකුලපයාට හරි සතුටුයි ඒ උපදේශයෙන් හරි ප්‍රීතියට පත්වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඊට පස්ස පිටත්තුනා. ඊට එහා වැඩ හිටියා සාරිපුත්ත හාමුදුරුවෝ. සැරියුත් හාමුදුරුවන්න බලන්න පිටත් වුණා. ඉතින් මෙයා හරි සාතුටෙන් හිනා වෙවී සැරියුත් හාමුදුරුවෝලඟට ගියා. සැරියුත් හාම්දුරුවෝ කියනවා ! උපාසක ඔන්නැහැ අද බොහොම ලස්සනයි අද බොහොම හිනාවකින් ඔන්න එනවා බුදුරජාණන් වහන්සේගෙන් වටිනා ධර්මකතාවක් කහගත්තනේද කියල හොවා. අමුර්ථයෙන් අභිෂයක ලැබූ උපාසකතුමා ඉතින් උපපාසක ඔන්නහේ හිනවෙවී කියනවා ස්වාමීනයේ බුදුරජාණන් වහන්සේ අද මට අමුර්තයෙන් අභිෂයක කළා බලන්න ඒ බණපදට එයා දෙෙන ගෞරවය අපි මේ බණපදයක් කිව්වාම කොහොමද ඔන්න වැඩේ අරක කොහොමද මේක කොහොමද කියලා අපිටත් සැරදානවා දැන් දැක්කන ශ්‍රාවකයකුගේ ලක්ෂණය මේක කියනවා ස්වාමීනයේ! මම බුදුරජාණන් වහන්සේගේ ධර්මය නැමැති අමුර්තයෙන් අභිෂයක ලැබුවා කියලා. අර චූටි බණපදය අහලා කොච්චර නම් සතුටක් ලබලද. දැන් බලන්න ඒ උපාසකොන්නහේ ඒ බණපදය අහලා එහෙම සතුටක් ලැබවා නම් අපි බුද්ධ දේශනා කියා කහල තියෙනවාද. අන්න බලන්න වෙනස ඉතිං අහනවසාරි පුත්තහාමුදුරුව කොහොමදේ අභිෂයක ලැබුවේ කියලා. ස්වාමීනේ මම බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම කිව්වා මම දැන් වයසයි හරි මාසනී පෙන්ඉින්නේ දැම් මල් ලෙඩාදුකා මට නිත්තරම බුදුරජාණන් වහන්සේ වහරි භික්‍ෂ සංගිහා වහරි බැහැදකින්න එන්න ලැබෙන්නේ නැහැෙනව. ඉතිං අමාරුවෙන් මං මේ ඉන්නේ කියලා කිව්වා එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත්තු පාසකය මේ ශරීරය කියන්නේ රෝගී වෙලා යන එකක් මේ ශරීරය කියන්නේ බිත්තරයක් වගේකක්. ඉතින් මේ වැනි ශරීරයක් පරිහරණය කරමින් කවුරුහරි නිරෝගීකම ගැන උදම්මනනව නම් ඒක මෝඩකමක්. ඒ නිසා පින්වත් උපාසකඋන්න හැ මෙන්න මේ විදිහට පොරුදු වෙන්න. කොහොමද ලෙඩවෙලා යන ශරීරය ලෙඩවෙලා ගියාවේ. ඒත් සිත විතරක් ලෙඩ කරගන්නෙ නෑ කියල හිතන්න. ස්වාමීනී මම ඔන්න ඔහොමයි අමුෘතයෙන් අභිෂයක ලැබුවේ කියලා කිව්වා. නිරෝගී හිතක් ඇතිකරගන්නේ කොහොමද. එතකොට සාරිපුත්ත හාමුදුරුව අහනවා ඉතින් උපාසක උන් ැහේ ඔයා කල්පනා කලේ නැත්ත අහන්න භාග්‍යවතුන් වහන්සේගෙන් ස්වාමීනිි ලෙඩවුන කායක් ඇති කය ලෙඩවෙන කොටම සිත ලෙඩවෙන්න කොහොමද කය ලෙඩ වෙනකොට හිත ලෙඩ නොවීතියාගන්න කොහොමද කියල ඇහවි නැත්ත කියලා අනේ ස්වාමීනි මට ඒක අහගන්න බැරුව ගිය කියල කිව්වා අනේ ස්වාමීනී මං ඕන දුරක ඉඳල එන්නම් ඕකෙ තේරුම මට කියා දෙන්න කියල කිව්වා එතකොට කියනව උපාසක උන්නහැ ඒක හොඳට අහගන්න කියලා මොකක්ද ලෙඩේ මෙන්න බේත සාමාන්‍යයෙන් දැන් කාල නම් අපි අහන්න කොහොමද ඒ මොකක්ද ලෙ ඕකට හොඳයි අර කැඳ එක අර බේත් හොඳයි. අන්නාර ස්පිරිතාලෙ ඉන්න වාස්සවල් දොස්තර් මහත්තය මෙව නේද අපි දැන් කතා කළත් කතා කරන්නේ. ඕකට අසවල් කැඳබොන්ඩ අසවල් ලෙඩේ හැදුණු එක්කෙනා කියලා අපි එහෙම කතා කරනෝ මිසක් කවජාවත් ඒ කතාව අවබෝධයක් කරාගෙනයන්නේ නෑ මෙන්න පෘතක්ජනයන්ගේ ලෝකය මේක කියනවා ගෘහපතිය ඔන්න අහගන්න කියනවා හොඳට මෙන්න මෙහෙමයි කය ලෙඩ වෙනකොට සිත ලෙඩවෙන්නේ උපාසක උන්න ඇහේ පෘතක්ජනාය ලෝකෙ ඉන්නවා ඔන්න පෘතක්ජනාය කවුද කියල තෝරනවා ද්ද ගහපති උපාසකවුන් නැහේ අස්සුතවා පුතුජ්ජනෝ සද්ධර්මය පිළිබඳ පැහැදිලි දැනීම නැති අවපෝධයක් නැති ධර්ම මාර්ගයට නොපැමිණුණු කෙනා පෘතක්ජන කෙනා අරියානං අදස්සාවිී ආරිදර්ශනය නොලැබූ කෙනා අරිය දම්මස්ස අකෝවිදෝ ආය ධර්මයට අදක්ෂ කෙනා ඒ කියන්න එයා ආර්ය ධර්මය තේරුම් ගන්නෙ නෑ. ආර්ය ධර්මයට අදක්ෂ ඉළඟට අරිය ධම්මය අවිනීතෝ. ආරි ධර්මය හික්මන්නෙ නෑ. පුහුණු වෙන්නෙ නෑ. සිත ලෙඩවෙන රහස මෙන්න අන්න ඒ විදිහට එයා ඉන්න නිසා? රූපං අත්්‍යනෝ සමනුපසති තමා කියල බලනව රූපය දිහා. ඔන්න කය ලෙඩවෙනකොට සිත ලෙඩවෙන රහස. දැන්නේයාට ආර්ය ධර්මයක් නෑ සත්පුරුෂ ධර්මයක් නෑ. ආර්යධර්මයක හික්මිලා නෑ. ආර්ය ධර්මයක් තේරුම් ගන්න දක්ෂ නෑ. සත්පුරුෂ ධර්මයක් තේරුම්ගන්න දක්ෂණෑ එතකොට මොකද වෙන්නේ රූපය බලනවා ආත්මයක් කියලා තමන්ගේ වස්සන්දයේ පවත්වන්න පුළුවන් දෙයක් විදියට තමයි රූපේදිහා බලන්නේ. තමන් කියල රූපයක් ආත්මයක් තියනවා කියලා. ඊළඟට බලනවා. රූපවන්තංවා අත්තානං. රූපයෙන් තමයි තමාව හැදිල තියෙන්නේ. සතර මහාධාතුූන්ගෙන් හටගත් රූපයෙන් තමයි තමා කියල දෙයක් හැදිල තියෙන්නේ. ඒක නීළඟට හිතනවා අත්තනිවා රූපන් තමා තුල්ල තමයි රූපය තියෙන්නේ. ඊළඟට හිතනවා රූපස්මිංවා අත්තානං රූපය තුළ තමයි තමා ඉන්නේ මේ මොකද මේ කියන්නේ සක්කාය දිට්ටිය අහෝ කිමද මේ රූපයට වූයේ එතකොට සක්කාය දිට්ට එක්ක තමයි මිනිස්සුන්ගේකායයි වචනයයි දෙකම ලෙඩවෙන්නේ ඒ කියන්නේ හය ලෙඩවෙනකොට සිත ලෙඩ කරගන්නේ මොකෙන් ඉන්න නිසාද? සක්කාය දිට්ටියෙන් ඉන්න නිසයි. ඊළඟට මොකද කරන්නේ? අහං රෝපන් රෝපන්ති පරිියු්ටායේ හෝතේ. දැන් මෙයා කල්පනා කරනවලු මේ ශරීරය කියන්නේ සතර මහා ධාතුූන්කෙන් හටගත්තු ශරීරය කියලා මතක් කරන්නේ නෑ. එයා හිතන්නේ ශරීරය තමයි මම මේ රූපය මගේ එහෙම හිත්තාගෙන ඉන්න රූපය වෙනස් වෙනවා ලෙඩ වෙනවා ලෙඩවෙලා වෙනස් වෙලා යනවා වෙනස් වෙනකොට මොකද වෙන්නේ? එයා අඩන්න ගන්නවා වැලපෙන්න ගන්නවා අනේ මගේ රූපයයට මොකද මේ උනේ කියලා එතකොටට ඒක එයාගේ අවබෝධයක් නොවේ. එයා රූපේදි හා බැලුවේ සක්කාය දිට්ටිය තුළින් එයා වෙනස් වෙන එකක් කියල දැක්කෙ නෑ ඒ නිසා මොකද වෙන්නේ ඒ රූපෙ වෙනස් වෙනකොට එයා අඩන්න ගන්නවා ශෝක කරන්න ගන්නවා වැලපෙන්න්න ගන්නවා තැතිගන්නවා කේන්දරේ අරගෙන දුවනවා බෝධි පූජා කරන්න දුවනවා සෙත්කාවි කියන්න දුවනවා පූජාවට්ටි අරගෙන දුවනවා මේ දුවන්නේි මොකක් බේරය ගන්නද ව ශරීරය වෙනස් නොවී තියාගන්න එමොකද එ මම්ම කියන ආකල්පෙන් බලන්න පුරුදුවෙච්ච නිසා ඇයි මේ තරම් වේදනා ඊළඟට එයා බලනවා ශරීරය විතරක් නෙවෙයි වේදනා විඳීම් අත්තනෝ සාමනු පස්සති විඳීම් ගැනත් හිතනවා. විින්දීම් කියන්නේ සැප දුක් උපේක්ෂා විඳීම්. විඳීම් තමයි තමා. එතකොට හිතන තමා විඳීම්වලින් තමයි හාටගත්ත කියලා. ඊ ළඟට හිතනවා තමා තුළ තමයි විඳීම තියෙන්නෙ කියලා. ඊ ළඟට හිත්තනවා විඳීම තුළ තමයි තමා ඉන්න කියලා අන්න සක්කායදිට්ටිය ඊළඟ හතර සක්කායදිට්ටිය ආකාර කීයක් තියෙනවද? විස්සක්තියෙනවා. එ විසි ආකාර සක්කායදිට්ටිය ප්‍රහාණය වනොත් අන්න එයා තමයි සෝතා පන්න කෙනා. එතකොට විඳීම් ගැන රැවටිලා මුලාවෙලා ඉන්නේ. මොනවද කරන්නේ විඳීම මම කියලගන්නවා මගේ කියලගන්නවා එතකොට මේ විඳීම මම කියලා ගත්තට මේ විඳීම වෙනස් වෙලා යනවා අනිත්ති වෙලා යනවා නැත්ති වෙලා යනවා එත්තකොට මොකද වෙන්නේ මට ඉස්සර සැප ලැබුණා දැන් මට ඒ සැප නැත්තෝ කියලා දුක්වෙන්න පටන්ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ කායල් ලෙඩ වෙන කොට සිත ලෙඩ වෙනවා ඇයි අය රිදෙනවනේ වේදනාවම රිදෙනවා කෑගහනවා. මේ විඳීම් ගන්න කවුරුත් නැද්දෝ කියලා. ඔය අත්තේ පයේ වේදනාවල්වලට රෝහලට ගිහම කෑගහන තාලි දන්නවෑ තිනෙ. බෙහෙත් කරනය ඉන්නවනේ කොයි තරම් කෑගහනවාද. මේ විඳී මක්කාවම. කය ලෙඩ වෙනකොට සිත ලෙඩවෙන්නේ හේතුවක් නිසා. මොකක්ද හේතුව සක්කායදිටිය නිසයි ඒක වෙලා තියෙන්නේ හඳුනාගත්තොත් ඔබමා ඊළඟට සාරිපුත්ත හාමුදුරුව අර උපපාසක උන්නැහට කියනවා ඒ වගේම අශෘතවත් පෘථඥ්ඥනයා සං්ඥාව තමා කියලගන්නවා සංඥාව කිව්වේ අඳුනා ගැනීම තමන් කියලගන්නවා හැදිල තියෙන්නේ හඳුනාගැනීම් වලින් තමන් ඉන්න හඳුනාගැනීම තුළ හඳුනාගැනීම තියෙන්නේ තමන් තුළ ඔන්න ඔය විදිහට ගන්නවා. එයා ඊට පස්සෙ හිතනවා මේ හඳුනාගැනීම මම මගේ ඔන්න ඒවා ඔක්කොම වෙනස් සෙලා යනවා වෙන සෙලා යනකොට මොකද වෙන්නේ අඩන්න ගන්නවා වැලපෙන්න ගන්නවා ඔන්න කාලෙකට අපිට හොඳට කොන්්ඩෙ තියෙනවා. ලෙඩක් දුකක් හැදිල මොකද වෙන්නේ කොන්්ඩේයනවා. අර ගිය කොන්්ඩ ගැන හිතහිතා අනේ මගේ කොන්්ඩෙට දැන් වෙච්ච දේ කියලා ඔන්න අඩන්න ගන්නවා. එතකොට එයා ශෝක කරන්නේ අඳුනාගන්න දේ තුළ වෙනස්වීම නොදකින නිසයි. ඒකට හේතුව තමයි සක්කාය දිට්ටිය. ආදරණීය චේතනාද වෙනස් වෙයි. ඊළඟට සංස්කාර චේතනා. චේතනාත්ම ක්‍රියාවල් සිද්ධ වෙනකොට දැනයා හිතනවා චේතනාව කියන්න තමන්. එහෙම නැත්නම් හිතනවා තමාව හැදිල තියෙන්න්නේෙ චේතනාවලින්. නැත්නම් හිතනවා තමා ඉන්න චේතනා තුළ. නැත්තම් චේතනාවල් තියෙන්න්නේ තමා තුළ එහෙම හිතාගෙන හිටියට අපි හිතාගෙන ඉන්න ආකාරයට චේතනා වැඩ කරන්නේ නැහැ එත්තකොට මොකද වෙන්න මේ කල්පනාවල් වලට චේතනාවලට ඒව කොම ලේට වෙනවා කරගන්න බැරුව යනෝ අපි කියමෝ ඇවිදගන්න ඕනේ එයාට නමුත් ඇවිදගන්න බෑ එයටට කෑම කන්න ඕනෙන් නමුත් කෑම කන්න බෑ කතා කරන්න ඕනේ කතා කරන්න බෑ. එහෙම වෙනකොට මොකද වෙන්නේ. අඩන්න පටන් ගන්නවා වැලපෙන්න පටන් ගන්නවා මම ඕනේ ඕනෙ විදිහට කරකර හිටියා දැන්නේ කිසි දෙයක් කරන්න බැහැ කියලා. එතකොට එහෙම කරන්නේ එයාට කිසිම අවබෝධයක් ඒ ගැන නැති නිසයි. විඤ්ඥානයටත් එයා රැවටෙනවා ඉළඟට විඤ්ඥානය තමා කියල ගන්නවා ඒක කියන්නේ ඇහේ ඇතිවෙනවා විඤ්ඥානය දැනීම කනෙන් නැතිවෙනවා දැනීම නාසයෙන් නැතිවෙනවා දැනීම දිවෙන් නැතිවෙනවා දැනීම කයෙන් නැතිවෙනවා දැනීම මනසින් නැතිවෙනවා දැනීම ඒක්ක තමා කියල ගන්නවා එහෙම නැත් නම් මේ විඤ්ඥානයෙන් තමයි තමා හැදිල තියෙන්න කියල ගන්නවා. ඊළඟට හිතනවා විඤ්ඥානය තුළ තමයි තමන් ඉන්නෙ කියලා මේ විදිහට කල්පනා කරන නිසා එයා හිතනවා විඤ්ඥානය මම කියලා විඤ්ඥානය මගේ කියලා. එයා මේ විඤ්ඥානය වෙනස් වෙනවා කියලා නැසිලා වැනසිලා යනකොට එයා ශෝක කරන්න ගන්නවා වැලපෙන්න ගන්නම අන්න එහෙමයි කියනවා කය ලෙඩ වෙනකොට සිත ලෙඩවෙන්නේ රෝග නිධානය සක්කායදිට්ටියයි. එහෙම නම් මේ ලෝකී යම් කිසි කෙනෙකුගේ කය ලෙඩවෙනකොටම සිතත් ලෙඩවෙනවා නම් ඒ සිද්ධ වෙන්නේ එක දෙයක් තුළින්. තුින්ද සක්කාය දිට්ටිය තුළින් ද අපිට වනත් කය ලෙඩෙනකොට සිත ලෙඩවෙනව නම් ඒ සක්කාය දිට්ටිය තුළින් වෙන එක එහෙම නම් සක්කාය දිට්ටිය අපි නැති කර ගත්තොත් කය ලෙඩවෙන කොටම සිත ලෙඩ නොවී ඉන්න පුළුවන්කම ලැබෙන දුක්වලින් අත්මි දෙන්නට නම්. ඔන්න සාරිපුත්ත හාමුදු්‍රෝ කියලා දෙනවා පින්වත් උපාසකය ඔන්න දැන් අහගන්න කය ලෙඩවෙද්දී සිත ලෙඩ නොවී ඉන්න කොහොමද කියලා. දැන් තේරුම් ගන්න මේක කරන්න පුළුවන් ශුතවත් ආර්ශ්‍රාවකයාට විතරයි. අන්න කයල් ලෙඩ වෙනකොට සිත ලෙඩ නොී තියාගන්න පුළුවන් චුතවත් ආර්ේශාවකයට පමණයි. ශෘතවත් ආර්ේශ්්‍රාවකයාගේ ලක්ෂණ මොනවාද අරියානන් දස්සාවිී ආර්ය දර්ශනය තියෙනවා. අරිය දම්මස්ස කෝවිදෝ ආරිධර්මයට දක්ෂයි අරිය දම්මේ සුවිනීතෝ ආයධර්මයේ හික්මෙනවා. අන්න ශෘතවත් ආර්ේශාවකයා දැන් අපේ රටේ වැඩිපුර ඉන්න ශෘතවත් ආර්ශාවකයෝද අශෘතවත් පෘතක් ජනයෝද. අශෘතවත් පෘතක් ජනයෝ. දැන් අප දන්නවනේ අපි පොඩ්ඩක් අසුභ භාවනාව කිව්වාම අශෘතවත් පෘතක් ජනයා කලවෙල වෙනවා. ඒ ඇයි තමා හැටියට සල කළ සක්කාදිට්ටිය පිහිටලා. නමුත් පැහැදිලිවම ශෘතවත් ආර්යශ්‍රාවකයා ඒක ඒ ආකාරයෙන්ම තේරුම් ගන්නවා ආර්යශ්‍රාවකයා ඒ ආකාරයෙන්ම තේරුම් ගන්නවා කයේ ස්වභාවය මේකයි හිතේ ස්වභාවය මේකයි වැනසිලා යන ස්වභාවය මේකයි කියලා අශෘතවත් පෘතක්ෂනයා තේරුම් ගන්නෙ නෑ කලබල වෙනවා බය වෙනවා එපපාාවය ධර්මය කියලා ගරහනවා කයේ තිබෙන ඇත්ත ගැනම පවතීවා නිතර සිහිය. සාරිපුත්තහාමුදුරුව පெෙන්වල දෙෙනවා காය ලෙඩ වෙනකොට ශුතවත්තාර්ෂාවකයා සිත ලෙඩ නොවී තියාගන්න කවද. ශුතවතාර්ශාවකයා. அන්න එහෙනම් අපටත් හොඳයිඒක. මොකද අපේ කයත් ලෙඩවෙන කයක් නේது. අපේ කායා ත්‍රෝගී තත්ත්වයට පත්වෙන නොයෙක් ලෙඩරෝගවලට භාජනය වන කයක් අපිට කිසිම දවසත බැහැ මේ කය කොයි තරම් මහන්සි ගත්තත් ලෙඩ නොවීතියාගන්න ජරාවඩි පත්නොවීතියාගන්න බැහැ මරණයට පත්නොවීතියගන්න බැහැ ජරාවට පත්වෙනවාමයි මරණයට පත්වෙනවාමයි උපන්නානම් යම් කෙනෙක් මෙලොවේ. මේවා අපිට හම්බ වෙන්නෙ කවත්ද අපි ඉප දෙන කොටමයි. අපි මිට මොලවාගෙන ආවේ සදුන්ගැටයක් නොවෙයි. ජරාමරණාතින් අර්ගෙනයි. එහෙනම් ආයේයායේ උපදින තාත්ම ජරාමරණවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. වලක්වන්න මේ ලෝකධාතු කෙනෙක් නෑ. ඒක යන්නේ ඉපතීම නැති කරලා ඉපදනු නැත්ති දවසට ගැටලුවයිවරයි. එතකම්ම මේ ප්‍රශ්නයට අපිට මහුණ දෙන්න වෙනවා. එදා මෙදා තුර සංසාරයේ අපිියාව ගමනෙදී. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනව සූත්‍ර දේශනාවල මහන නුමලාගේ ශරීරවලින් මේ සංසාරදි ගලාගිය ලේ සතර මහා සාගරයට වඩා වැඩි. දැන් බලන්න අපි ටෝක තේරුම් ගන්න ශ්‍රද්ධාව ඕන නේද. ශ්‍රද්ධාව නැති අශ්ෘතවත් පෘථක්ජනයක් මේ කැහුවනම් අහයි ඔය මොකක්ද කියලා. අන්න ශ්‍රද්ධාව ඕනෙ කියන්න ඒකයි. අපි තේරුම් ගන්නවා බුදුරජාණන් වහන්සේට ඥානතියෙනවා කියලා. පුබ්බේනිවා සානුස්සතිඥානය චුතූපපාතඥානය එන් ඥානවල පිහිටලයි උන්වහන්සේ මේ ලෝකකි තිහා බලන්නේ. ඉතිනුන් වහන්සේ එක තැනක කියනවා? මහනෙනී මේ සංසාරේ එලුවෝ කුකුලොවෙලා ඉන්දැද්දි නුඹලාගේ ශරීරවලින් ගලාගියල්ලේ සතරමහ සාගරයට වැඩී. එක හරියට තේරුම්ගන්න පුොළුවනි පටිච් සමපාදය තේරෙනකොට මේ ක්‍රියාව තමයි සිද්ධ වෙලා තියෙන්නේ ඒ නිසා තමයි මේ දීර්ග සංසාර යන්න කියලා රූපයේ සැබෑතත්ත්වය නුවනින් අවබෝධ කරන්න එතකොට සාරිපුත්ත හාමුදුරුව පෙන්වල දෙෙනවා මේ ලෙඩවෙන ශරීරය ලෙඩ නොවී තියාගන්න නම්. ශරීරය ලෙඩවෙති සිත ලෙඩ නොවී තියාගන්න නම්. එයා කෞුරු විය යුතුයි ද ශෘතවතාර ශ්‍රාවකේක්විය යුතුයි. ශෘතවතාරි ශ්‍රාවකය තමයි ආරි දර්ශනය ලබෙනවා. ආරිධර්මය තේරුම්ගන්න දක්ෂයි. ආරි ධර්මයේහික් වෙනවා. අන්න එයා මොකද කරන්නේ න රූපං අත්තනෝ සමනු පස්සති රූපය තමා වශයෙන් ගන්න දෙයක් මේ රූපය තුළ නෑ කියලය දන්නවා. ඇයි ඒ ධර්මය තුළ හිටමෙන නිසා. කොහොමදේක දැනගන්නේ අන්න එයා දැනගත්ත නම් මේ රූපය කියන්නේ සතර මහා භෝතයන්ගෙන් හටගත්තු දේවල් මිසක් තමා නොවෙේ අන්න දැක්ක දෙ එයා ධර්මයෙන් ගත්තයක ඊළඟිට එයා ගන්නි නෑ මේ රූපයන්ගෙන් තමන් හැදිල තියනෝ කියලා එයා දන්නවා මේ රූපය සතරමහා ධාතුූන්ගෙන් හැදුුන දෙයක් සතරමහා ධාතුන්ගෙන් හැදුනු දෙයක් තුළ එහෙම එකක් නෑ ඊළඟිට එයා ගන්න නෑ න අත්ත නිවාරූපන් තමා කියල දෙයක් රූපයෙහි ගන්න නෑ. මොක දෙයක් තමා කියල දෙයක් රූපෙන් දකින්නේි නෑ. ඊළඟට රූපය තුළ නරූපස්මිංවා අත්තානං රූපය තුළ තමා කියල දෙයක් තියෙනවා කියල දකින්නෙත් නෑ. කිසිදුු හරයක් නොදකින පෙන පිඩකිමය. එයා දකින්නේ සතර මහා ධාතුූන්යෙන් හටගත් රූප. නැස වැනසී යන දෙයක් සත්‍ර මහධතූන්ගෙන් හටගත රූප විතරයි. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වල දෙෙනවා රූපය මොකක් වගේද. පෙන පින්ඩූපමං රූපං පෙනගුලියක් වගේ කියනවා මේ ජීවිතේ. දැන් අපිත් පෙනගුලියක් වගේ දැක්කනම් මේ ජීවිතේ අපේ ගැටලුව විසඳෙන්න්න පටන්ගන්නවා නේද. අපට පේන්නේෙ නෑන පෙනගුලියක් වගේ නේද. අපිට පේන කොහොමද තමම අපට පේන්නේ රූපය මම පෙනගුලියක් වගේ දැක්ක දවසට අන්න අපි විරා ගීවෙනවා. දුටුවාද ඔබත් පුදුුවරුන්ගේ දහමේ ඉලක්කය දැන් මේකෙ කියනවා ඊළඟට රූපෙ සතර මහා ධාතුූන්ගෙන් හටගත්ත එක දැන් ඔන්න බලන්න මේ දර්ශනයට එන්නේ අසුභාදී වඩනෙක්කෙනානේද ඔය ධාතු මනසිකාරය වඩනනෙක්කෙනයි මේකේ ඇත්ත දකින්නේ. අන්න එයා දකිනවා වෙනස් වෙන රූපය වෙනස් වෙනකොට එයාට පුළුවන් රූපය ලෙඩවෙත්්තිී සිත ලෙඩ කරගන්න නැතිවඉන්න අන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය? ලෙඩවෙච්ච කෙනාව අතගගා රවට රවටඉන්නේ එක නෙමෙයි. සාමාන්‍යෙන් ලෙඩවෙලා රවට්ටලා අතගගා ඉන්න තාකල් එයාට ඉන්න තියන රැවටිල්ලේ. සක්කා ඇදිට්ටියමයි. අමසාන මොහොතෙදිවත් නිදහස් වෙලා ඉන්න ලැබෙනන ඔයා බයනැතිවඉන්න ඔයාට සනීපවෙයි වෙලස්සන්ටින්නේ කිය முொකද කරන්නේ. ஆයේ அத்தககாயா ரவட்டனதாகள் එ சக்காய்திட்டියர் யானனோමිසක් බුදුරජාණන් වහන්සේ நமකගේ ධර්මயෙන් කිසිම ප්‍රයෝජනයක් නැතිව තමයි மරණයට පත්වෙන්නේ. එතකොට බලන්න சක්க்க ஆයිதிට්ටිය කියන්නේ කොයි තරම් අනතුருදායකது. சக்கයිதி්ட்டියன் නැත්නம் කොයි තරම් வாசிයක්து. හාය ලෙඩ වෙනකොට සිත ලෙඩ නොවී සිටින්න පුළුවන්නම් එයාට කොච්චර දියුණුවක් කරායන්න පුළුවන්ද විසිරීයා දෙෙන් බොල්වීමිටක් සේ එක්ක දවසාක් රහතන් වහන්සේ නමක් ඉන්නකොට ඒ රහතන් වහන්සේගේ ඇඟට සාර්පයෙක් වැටුණාඒයන්නේ සාර්පයක් දෂ්ට කරලා එතකොටේ ඒරහතන් වහන්සේ අනෙක් ස්වාමීන් වහන්සේලාට කියනවා මේ ශරීරය බොල් වී මිටක් වගේ විසිරිලා යන එකක් මාව ඔන්න ඔයා රංගිහිල්ල පිටිපස තියෙන බංකෝඩින්දාන්න කියලා බලන්න බොල් වී මිටක් විසිරිලා යනවගේ කියනෝ මේ ශරීරය ඉතින් පිටිපසේ බංකෝඩින් තිබ්බා පිරිනිවන් පෑවා බලන්නාව බෝධය තියෙන කෙනාගේ ජීවිතය කොයි තරම් සාර්ථකද. අවබෝධ කළොත් වේදනාව එයල් ලෙඩ දුක්වල නිමාව දැන් වේදනාව තමා හැටියට ගත්තොත් ඇත්තමයි මේක අපට විසඳන්න බෑ. දැන් අපි දන්නවන අර භික්‍ෂූන් වහන්සේ නමක් උලහිදවානේ නේද හොරකමකටාහු වෙලා උලහිඳෙව්වේ එතකොට එයා වේදනාවක් තුළ නෙමෙයිද හිටිය වේදනාවක් තුළ බුදුරජාණන් වහන්සේ එතෙන්ට ඉර්දියන් වැඩම කරලා මෙ පංච උපාධානස්කන්ධය අතාරරින්න කිව්වා දැන් වේදනාව මම කියල දැක්කනම් අතාරන්න පුළුවන්ද දෑන එ විඳීම හේතුවක් නිසා හටගත්තු පලයක් හැටියට දැක්ක නිසායි ඒකාාත්තහරිය අන්න එහෙනම් අපට පැහැදිලිව පේනවා අවබෝධයකට පැමිණිලා මිසක් මනුෂ්‍යයක් පූර්ණ ශාන්තියකට යන්න නෑ වෙන ක්‍රමයකින් එතකොට විඳීම තමා වශයෙන් ගන්නේ නැත්තේ ඇයි එයා තේරුම් ගන්නවා විඳීම හටගන්නේ ස්පාර්ශය ප්‍රත්තියෙන් ඒ නිසා විඳීම ගැන හතර ආකාරයටම රැවටෙන්නේ නෑ විඳීම තමා කියලගන්නෙත් නෑ තමා හැදිලතියෙන්න්නේෙ විඳීමෙන් කියලගන්නේෙත් නෑ. තමා තුළ විඳීම තියනවා කියලගන්නෙත් නෑ. විඳීම තුළ තමන් ඉන්නවා කියලගන්නෙත් නෑ. මොකද ස්පාර්ශය ප්‍රත්යෙන්නම් විඳීම හටගන්නේ ස්පාර්ශයෙන් නැතිවීමෙන් විඳීම නැතිවෙනවා. පස්ස පච්ඡයා වේදනා. ම් වේදනා එනකොට ශරීරයේ එය දකින්නේ පස්ස පච්චයා වේදනා. සක්කායදිට්ටියේ පිහිටපු එක්කෙන පස්ස පච්චයා වේදනා නෙවෙේ. අයயோෝ මට දනවෝ රිදනවෝ කිය කියයා අඩ අඩා වැලපි වැලපී ඉන්නවා. මන්දන්නවා එක පිළිකාරෝගයේ හිටිය. බොහෝ ඇත ඇඟ රිදෙනකොට වේදනාව එනකොට යාටගිරියෙන් කෑගහනවයා. ඇහෙනවා හැදැක්ම භාගයක් විතර එයා තේරෝ මරගෙන හිටියනම් මේක ස්පාර්ෂයෙන් නැතිවෙන එකක් කියලා එහෙම වෙන්න නෑ ඒක කියල දෙන්න කෙනෙක් නෑ ඇයි ඒයාවා අතගගා හුරතල් කරනවනේ ඇත්ත පෙන්න්නන්නේ නැතිව මොකද හේතුව ඒ තරම්ම මේ සමාජයේ ධර්මයට බයයි ධර්මය කතා කරන්නේ නෑ ධර්මයට විරුද්ධ මානසිකත්වෙන් ඒක වෙන්නේ එතකොට ධර්මයාව බෝධ කරගත්තොත් එයායට පුළුවන් වේදනාවාව බෝධ කරගන්න. මිතුර නොරැවටෙන්න මෙය නම් මිරිංගුවකි ඊළඟට සංඥාව සංඥාව ගැනත් ශෘතත් තාර්ශාවකයා රැවටිලා නෑ ශෘතවතාර්ශාවකයක් දන්නවා සංඥාව ස්පාර්ශි ප්‍රත්වයෙන් හටගන්නේ එහෙනම් සංඥාව තමා කියලගන්න කාරණයක් නෑ සං්ඥාවෙන් තමා හැදිල තියෙනවා කියලගන්න කාරණයක් නෑ තමාත් තුළ සංඥාව තියෙනවා කියලගන්න කාරණයක් නෑ සංඥාව තුළ තමන් ඉන්නවා කියලගන්න කාරණයක් නෑ ස්පාර්ෂ ප්‍රත්තියෙන් නම් ස්ඥාව ඇතිවන්නේ ස්පාර්ෂය නිරුද්ධවීමෙන් සං්ඥාව නැති වෙලා යනවා. බලන් කඩතුරා හැර චේතනා ඊළඟට සංස්කාර ඒකත් එහෙමයි ශෘතවතාර්ශාවකය දන්නවා ස්පාර්ෂය ප්‍රත්තියෙන් චේතනා ඇතිවන්නේ ස්පාර්ෂයෙන් නැතිවීමෙන් චේතනාව නැති වෙනවා එහෙනම් එයා ගන්නෙ නෑ චේතනාව තමා කියලා ඊළඟට චේතනාවෙන් තමා හැදිලා තියන්න කියලා ේතනාව තුළ තමන් ඉන්නව කියගන්නත් නෑ. තමන්තුළ චේතනාව තියෙනව කියලගන්නෙත් නෑ ඒ නිසා ශේතනාව වෙන ස්වද්ධියයා දන්නවා මේ ස්පාර්ශය වෙන ස්වීමෙන් තමයි වෙනස් වෙන්න කියලා. මායාාව නිරුවත් කොට ඊළඟට විඤ්ඥානය විඤ්ඥානයට මුලාවෙන්න නෑ ආර්ශ්්‍රාවකයා විඤ්ඥානයට මොලාවඋනහම තමයි ඔය කියන්නේ විඤ්ඥානය මරණින් මත්තේ යනවා ඔය ආකාසේ පාවෙනවා මඤ්ඥානයේ එහාට රිංගනව මෙහාට රිංගනව කියල කියන්නේ විඤ්ඥානය මොකක්ති කියලා දන්නේෙ නැති නිසා. එනිසා එය විඤ්ඥානය එක්කොත් තමා කියලගන්නවා. එම නැත්නම් විඥ්ඥානයෙන් තමයි තමන් හට අරන්තියෙන්නේෙ. දැන් එෙහෙම මුකුත් නෑ. ශුතවතාර්ශාවකයා නාම රූප නිසා විඤ්ඥානය ඇතිවෙනවා කියල දන්නවා. නාම රූප දන්නවනේද. වේදනා, සญඥා, චේතනා, පස්ස, මනසිකාර කියන පහ තමයි නාම. සතර මහාභූතයින්ගෙන් හටගත්තු දේ තමයි රූප. මෙන්නමෙන් නාමරෝපයන්ගේ ක්‍රියාකාරිත්වේ ප්‍රතිඵලයක් හැටියට තමයි විඤ්ඥානය තියෙන්නේ. එ නාමරූප නැතිවීයාමෙන් විඤ්ඥානය නැතිවී යනවා නාමරූප වෙනස්වීමෙන් විඤ්ඥානය වෙනස් වෙනවා. මෙත් ධර්ශනය අවබෝධ කරගන්න කෙනා කය ලෙඩවෙත්ති සිත ලෙඩ නොවී සිටින්නේ එහෙමයි. බුදු සාමින්දු නැති ලොවක් මට එපා දැන් බලන්න බුදුරජාණන් වහන්සේකි ධර්මයෙන් තොරව ඔය අවබෝධය ලබාගන්න මේ ලෝකයේ වෙන ක්‍රමයක් තියෙනවද අදත් නෑ ඊය තිපුනෙත් නෑ හේටත් නෑ යමෙක් කාය ලෙඩවෙද්දි සිත ලෙඩ නොවී ඉන්නවනම් අවබෝධයක් තුළින් සිත ලෙඩ නොවී ඉන්නවනම් එය අනි වාර්යෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයම පුරුදු කරන්නඕනේ. ඒ ධර්මයම තේරුම් ගන්න දක්ෂවෙන්නඕනේ. අරිය දම්මස්ස කෝවිදූ ඒ ආර්ය ධර්මයට දක්ෂවෙන්නඕනේ. ආර්ය ධර්මය තුළ හික්මවෙන්න ඕනේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ අපට දීලතියෙන්න්නේ සුළු පටු දේවල්ද ලෙඩවෙන ජීවිතයක් තුළர், නොවෙන මනසක් අපිට දීල තියෙනවා ඊළඟට අස්තිර ලෝකයක් තුළ ඉස්තිර දෙයක් බුදුරජාණන් වහන්සේ විතරයිදීල තියෙන්නේ වරදින ලෝකය තුළ නොවරදින දෙයක් ආර්යෂ්ඨාංගික මාර්ගය බුදුරජාණන් වහන්සේ විතරයිදීල තියෙන්නේ මැරෙන ලෝකය තුළ අමරණීය ධර්මයක් බුදුරජාණන් වහන්සේ විතරයිදීලා තියන්නේ උන්වහන්සේගෙන් ලැබිලතියෙනන දේවල් අපට වචනයෙන් විස්තර කරන්න බෑ. අපට ඒවා වාචනයෙන් වන්නනා කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දීලතියෙන දේවල් දුක්විඳර ජීවිතයක් තුළ සැප සොම්න්නස ලබාගන්නහැටි උන්වහන්සේ තමයි කියල දීලතියෙන්නේ. දුකෙන් සැප කරායන්න ලෙඩරෝගවල තියෙන ජීවිතයෙන් අජර අමරවෙන්න වෙනස් වෙන ලෝකය තුළ වෙනස් නොවීන්න. අස්තිර ලෝකය තුළ ඉස්තිරවෙන්න. තාවකාලික ලෝකය සදාකාලික කරගන්න කෞුද පෙන්න ලතියෙනෙ වෙන කවුරුවත් නෙවේ බුදුරජාණන් වහන්සේ පමණයි. සදාකාලික වූ සුවය සොයා යන්න ඔබත් එහෙනම් තේරුම් ගන්න, අපே புදුරජාණන් වහන්සේ අපට தீலති என்ன புஞ்சஞ்சි தேவල් නොவேய் ලோකෙ காட்டවත්ම දෙන්න බැரிதேவල් அ දෙமௌப்பிியண்ட පුலුවන් உணாத அිට දෙන්නவா டவன අපට ලඩ නොවන දෙයක් දෙන්න පුළුවන්නணாது ජරාවෙන අපට ජරන් නොවන දෙයක් දෙන්න පුළුවனுுணாது මැරෙන අපට අමරණීය දෙයක් දෙන්න පුළුවන්න්නුනාද අස්තිරාපට ඉස්තිර දෙයක් දෙන්න පුළුවන්න්නුනාද දුක්විඳිනා අපට දුක් නොවිදිින දෙයක් දෙන්න පුළුවන්න්නුනාද ඒ ඔක්කොම දීලතියන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. එහෙමනම් බලන්න අපිට දැන් මේ දේශනාව ආහනකොට තේරනමැඇති බුදුරජාණන් වහන්සේති ධර්මයට පැමිණෙන බුද්ධිමත් ශ්‍රාවකයා. ඒ ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරගමන අවසන් කරන மாාවතර පැමිණෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිර්වාණය කියන්නේ මන්දිරයක් නම් ඒ මන්දිරයේ දොරටුව තමයි සම්මාදිට්ටිය. සම්මාධිට්ටයෙන් තමයි යන්නතියෙන් නඇතුළට වෙන ක්‍රමයක් නෑ. ඒ සම්මාදිට්ටියට ආවනම් සක්කායිදිිට්ටිය නැති වෙලා යනවා. ආර් සත්‍ය අවබෝධ කරගන්නවානේ. ඉතින් එහෙමනම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපටත් වහ වහා අවබෝධ වේවා සාධූ සාධූ සාධ